හරි බලන්න ආලෝක කිරණ ත්‍රිත්වයක සිට යම් මාධ්‍යයකට ඇතුළු වීම වෙන අවස්ථාවක් සැලකුවොත් ත්‍රිත්වයක ඉඳලා යම් මාධ්‍යයක ඕක තමයි අපි කතා කරන්නේ ත්‍රිත්වයක ඉඳලා මොකක් හරි මාධ්‍යයකට ඇතුළු වෙන අවස්ථාවක් සැලකන්න එතන වර්තනාංගයේ රඳා පවතින්නේ ඒ මාධ්‍ය මත පමණයි හරි එතකොට මේ මාධ්‍ය ත්‍රිත්වය මත රඳා පවතින්නේ නැහැ මොකද ත්‍රිත්වය කියන්නේ මාධ්‍යයක් නෙවෙයි හරි ත්‍රිත්වය කියන්නේ මාධ්‍යයක් නෙවෙයි ඒක නිසා ත්‍රිත්වයක ඉඳලා ජලයට ආලෝක කිරණක් එනවා නම් අර ජලයේ මත පමණයි ඒ වර්තනාංගයේ රඳා පවතින්නේ මොකද ත්‍රිත්වය කියන්නේ මාධ්‍යයක් නොවන නිසා හරි ලොකුවට හිතන්න එපා වගේ නෑ නිකන් ওই වචන පොඩක් මතක තියාගන්න හරි මොකද ලොකුවට ඔක් ගැන හිතන්න ගියොත් එහෙම ඔයාලට ඔක්කොම පැටලෙනවා හරි බලන්න මේ එම මාධ්‍ය වර්තනාංග කියලා තැඳින්නේ උදාහරණයක් විදියට ජලයේ වර්තනාංගය කියලා හඳුන්වන්නේ අපි ත්‍රිත්වයක ඉඳලා ජලයට ආලෝක කිරණක් එනකොට ඒ අවස්ථාවේදී පතන කෝණයේ සයින් නගේ වෙදීම වර්තන කෝණයේ සයින් ත්‍රිත්වයක ඉඳලා ජලයට ආලෝක කිරණක් එනවා ඊළඟට කියනවා ත්‍රිත්වය කියන එක බොහෝ දුරට අර වාතයට සමානයි වාතයට ගොඩාක් දුරට සමානයි පොඩි වෙනසක් තමයි තියෙන්නේ ආලෝක කිරණ ගමන් කරන වේගය ආලෝකයේ ගමන් කරන වේගයේ ඉතාම ගොඩාක් වෙනසක් තියෙනවා ඒක නිසා ත්‍රිත්වයට සාපේක්ෂව මිනුම් ලබා ගන්නත් ටිකක් අමාරුයි මොකද ත්‍රිත්වය කියන්නේ අපිට හදන්න පුළුවන් තරම් නෙවෙයි නිර්මාණය කරන්න පුළුවන් තරම් නෙවෙයි ටිකක් අමාරුයි ඒක නිසා අපි කෙලින්ම වාතයට සාපේක්ෂව මොකක් හරි මාධ්‍යයක වර්තනාංගය ඒ මාධ්‍යයේ වර්තනාංගය කියලා ගන්නවා මොකද වාතය ගොඩාක් දුරට ත්‍රිත්වයට සමාන නිසා හරි වාතය ගොඩාක් දුරට ත්‍රිත්වයට සමාන හරි ඊළඟ අපිට තියෙන්නේ මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සහ අවදි කෝණය කියන හරි දැන් බලන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගැන කතා කරනකොට දැන් මේ වගේ කියන සටහනකදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කතා කරන්න බෑ අපි හරි ඔයාලට තේරෙයි ඒක ඉස්සරහටම කරගෙන යනකොට ඉතින් මේ තියෙන්නේ ගහන විරතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයට ආලෝක කිරණක් ගමන් කරන අවස්ථාව මේකෙන් අපිට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පැහැදිලි කරන්න බෑ අපි ගන්න ඕනේ ග්‍රහණතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයට යන අවස්ථාව. ඊ අරගලේ හොඳටම තිබුණා නේ? යන්න අවස්ථාවක් තිබුණ නැහැ පොඩ්ඩක් උත්සාහ කරලා බැලුවම යන්න යන්න බැරි වුණා. ගියා නම් අර ස්විමින් පූල් එකේ පොඩ්ඩක් බැලලා නාන්න දෙන්න. එතකොට මේ ඔක ඔය අරගලය අර ලෝක ඉතිහාසයේ ලියවෙන අරගලය ඒ තරමට සාමගාමී නේ ආදර්ශමත් අරගලය කිසිම පුදු දේපලකට හානියක් වුණේ නැහැ අන්තිමට නම් මම හිතන්නේ අගමැතිතුමාගේ නිවසට ගිනි තිබ්බා කියලා මොකක් දෙයක් කියලා තිබ්බ නෑ ඒක යාම ගිනි තියාගත්තත් දන්නේ නැහැ නේ කිසිම පොදු දේපලකට හානියක් වුණේ නැති ආදර්ශමත් අරගලයක් නේ හරි එතකොට ලෝකෙටම අරගල කරන විදිය කියලා දීපු රටක් තමයි ලංකාව කියලා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට අපි අපිම බැනගන්නවනේ නේද අපිම බැනගන්නවා මේ රටේ ඉන්න මිනිස්සු මේ මහ කාලකන්ණි මිනිස්සු ඉන්නේ මෙල වැඩක් නෑ කියලා ඒරට මේක ලෝකෙටම ආදර්ශයක් සපයපු අරගලයක් ලංකාවේ සිද්ධ වුණේ හරි අපි යමු පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සහ අවදි කෝණය දැන් මේ තියෙන්නේ මම කිව්වාල්ට මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගැන කතා කරනකොට ආලෝක කිරණ එන්න ඕනේ ගහනතර මාධ්‍ය ඉඳලා ආලෝක කිරණ යන්න ඕනේ විරලතර මාධ්‍ය. එතකොට මේ තියෙන්නේ ගහනතර මාධ්‍ය. ඔයාලට ඕක තේරෙයි ඇයි මම එහෙම කියන්නේ. මේ තියෙන්නේ ගහනතර මාධ්‍ය. මේ තියෙන්නේ විරලතර මාධ්‍ය. හරි ගහනතර මාධ්‍ය වෙන්න පුළුවන් මෙතනදී ජලය වෙන්න පුළුවන්. ඊට පස්සේ විරලතර මාධ්‍ය වාතය කියලා ගන්න. මෙම ආලෝක කිරණක් එනකොට ආලෝක කිරණක් විරලතර මාධ්‍ය sorry ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයට එනකොට ආලෝක කිරණ අභිලම්බයෙන් ඉවතට නැවෙනවා අපි ඒක දන්න දෙයක් නේ අපි දන්නවනේ කොහොමද ආලෝක කිරණ
ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයට ගමන් කරනකොට අභිලම්බයෙන් ඉවතට නැමෙන. හරි, ආලෝක කිරණ අභිලම්බයෙන් ඉවතට නැමෙන. ඊට පස්සේ ආලෝක කිරණ අපි තව ටිකක් මෙන්න මෙහෙම ආනතිය චුට්ටක් වැඩි කරනවා. මේ I කියන එක, ඒ කියන්නේ පතන කෝණේ ආනතිය තව චුට්ටක් වැඩි කරනවා. හරි, පතන කෝණේ ආනතිය තව චුට්ටක් වැඩි කරනවා. මම ඒක වෙන පාඩකින් දක්වනවා. අලු පාඩින් දක්වනවා. අදුටක් ආනතිය වැඩි කරනවා. පතන කෝණය අගය තව චුට්ටක් වැඩි කරනවා. එතන බලන්න දැන් I ටිකක් විශාලයි. පතන කෝණය ටිකක් විශාලයි. මේව ටිකක් විශාල වෙනකොට වර්තන කෝණය ඒත් සමගම විශාල වෙනවා. වර්තන කෝණය ඒත් සමගම විශාල වෙනවා. වර්තන කෝණය ඒත් සමගම විශාල වෙනවා. දැන් R බලන්න ටිකක් විශාලයි. හරි, අරකට වඩා ටිකක් විශාල. එතකොට එහෙම එහෙම ගිහිල්ලා එක අවස්ථාවක් වෙනවා, මේක විශාල වෙලා විශාල වෙලා පතන කෝණය වර්තන කෝණය අංශක 90ක් වෙන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ මෙහෙම විශාල කරගෙන විශාල කරගෙන යනකොට එක අවස්ථාවක් වෙනවා, මේ තියෙන්නේ පතන කිරණය. හරි, මේ තියෙන්නේ පතන කිරණය. මේ තියෙන්නේ පතන කිරණය. වර්තන කිරණේ ගමන් කරනවා මෙන්න මේ අතුරු මූණත හරහා. අතුරු මූණත හරහා වර්තන කිරණේ ගමන් කරනවා. ඉතින් බලන්න මේ තියෙන්නේ පතන කෝණය, ඒ කියන්නේ I. මේ තියෙන්නේ වර්තන කෝණය R. හරි, ඉතින් අන්න ඒ අවස්ථාව බලන්න මෙතෙන්දී අපි පොඩ පොඩ අපි කරමු දේ පොඩ තේරුම් ගන්න. පොඩ පොඩ පතන කෝණේ වැඩි කරගෙන ගියා. එක අවස්ථාවක් වෙනවා වර්තන කෝණය තේස් සමගම වැඩි වෙලා වැඩි වෙලා අතුරු මූණත දිගේ ආලෝක කිරණ ගමන් කරනවා. ආලෝක කිරණ අතුරු මූණත දිගේ ගමන් කරනවා. අතුරු මූණත ආලෝක කිරණ දිගේ, ආලෝක කිරණ අතුරු මූණත දිගේ ගමන් කරනවා. එතන බලන්න මේකෙදි ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ගමන් කරන්නේ ආලෝක කිරණය. හොඳට අහගන්න. ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයටයි ආලෝක කිරණ ගමන් කරන්නේ. එතකොට අවිලම්බේ ඉවතට ආලෝක කිරණ නැවෙන. ඔක තමයි පළවෙනි තියෙන්නේ. ඊට පස්සේ අපි පතන කෝණය මෙහෙම වැඩි කරගෙන වැඩි කරගෙන එනකොට එක අවස්ථාවක් එනවා ආලෝක කිරණ මෙන්න මෙහෙම ගිහිල්ලා මේ පෘෂ්ඨය මත පතිත වෙලා අතුරු මූණත දිගේ ගමන් කරනවා. මොකද මේක වැඩි කරනකොට මේකත් වැඩි වෙනවා. හරි, එතකොට මේ අතුරු මූණත දිගේ ආලෝක කිරණ ගමන් කරනකොට මේ R වල අගය කියන්න පුළුවන්ද මට කවුද? චමොත්ද ආර ලාගේ විදෙන් කවුර කියන්න බෑ? අංශ ගන්න හරි. ඉතින් මේ ආර ලාගේ කියන්නේ වර්තන කෝණයේ අගේ අංශ ගන්නවායි. ඒකට හේතුව වෙන්නේ මේ වර්තන කිරණේ ගමන් කරන්නේ අතුරු මූණත දිගේ. වර්තන කිරණේ ගමන් කරන්නේ අතුරු මූණත දිගේ. හරි, අන්න ඔය අවස්ථාවේදී, ඔන්න ඔය වර්තන කිරණය අතුරු මූණත දිගේ ගමන් කරන අවස්ථාවේදී මෙන්න මේ I කියන එක, ඒ කියන්නේ පතන කෝණය අපි අවදි කෝණය කියලා හඳුන්වනවා. අවදි කෝණය. හරි, අවදි කෝණය. මේකට තව සංකේතයක් දානවා C අකුර. C. ඉතින් අවදි කෝණය කියලා කියන්නේ වර්තන කෝණය. මෙන්න මේ වර්තන කෝණය අංශක 90ක් වෙන අවස්ථාව. වර්තන කෝණය අංශක 90ක් වෙන අවස්ථාව තමයි අවදි කෝණය කියලා කියන්නේ. ඉතින් අපි ඒක ගන්නෙ පොඩ පොඩ ආලෝක කිරණ මෙහෙම මෙහෙම මේව අර පතන කෝණය පොඩ පොඩ වැඩි කරගෙන ගිහින්. හරි, ඊට පස්සේ අපිට තව මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මම ඔයාලට මේක ඔක්කොම පෙන්නන්නම් කරලා අර සිමුලේෂන් තියෙනවා මේක. අපි තව වැඩි කරොත් අවදි කෝණයටත් වඩා වැඩි කරොත් ආලෝක කිරණ, ආලෝක කිරණ පද්ද වෙන පතන කෝණය අවදි කෝණයටත් වඩා වැඩි කරොත්
පතන කෝණය අවදි කෝණයටත් වඩා වැඩි කරොත් එහෙම දැන් බලන්න අවදි කෝණයටත් වඩා විශාලයි පතන කෝණය මේ දැන් විශාලයි මේ මේ මෙච්චර තියෙනවා පතන කෝණය අන්න එහෙම වුණොත් එහෙම මේ ආලෝක කිරණ මෙන්න මේ ආපු මාධ්‍යයටම පරාවර්තනය වෙනවා මෙන්න මෙහෙම පරාවර්තනය එව මාධ්‍යයටම පරාවර්තනය වෙනවා ඔන්න ඕකට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හරි දැන් අපි මුලින්ම කියපු ටික මතක් කරගෙන යමු අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය තමයි දැන් අපි කතා කරගෙන යන්නේ හරිද ඉතින් බලන්න ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ආලෝක කිරණක් ගමන් කරනකොට ආලෝක කිරණ හැම වෙලාවෙම අභිලම්බයෙන් ඉවතට නැවෙනවා මේ මෙහෙම යන එක මෙහෙම නැවෙනවා අභිලම්බයෙන් ඉවතට නැවෙනවා ඊට පස්සේ අපි එහෙම ආලෝක කිරණය මේ පතන කෝණය වැඩි කරගෙන යනකොට පතන කෝණය වැඩි කරගෙන යනකොට මේ වර්තන කෝණයත් ඒ සමගම වැඩි වෙනවා එක අවස්ථාවක් එනවා වර්තන කෝණය කියන්නේ වර්තන කිරණය අතුරු මුහුණට දිගේ ගමන් කරන අවස්ථාවක් ඒ කියන්නේ අංශක 90ක් වෙනවා වර්තන කෝණය එතන වර්තන කෝණයේ අංශක 90ක් වෙනකොට පතන කෝණයට අපි කියනවා අවදි කෝණය කියලා. අවදි කෝණය. අවදි කෝණයට වඩා වැඩි කරොත් අපි ආලෝක කිරණයේ මෙන්න මේ කෝණය. මේ කෝණය පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි කරොත් එන්නේ. අන්න ඒ අවස්ථාවේදී අර පළමු මාධ්‍යයටම පරාවර්තනය වෙනවා ආලෝක කිරණය. ආලෝක කිරණ පළමු මාධ්‍යයටම පරාවර්තනය වෙනවා. මේකට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය දැන් බලන්න මෙන්න මේ ක්‍රියාකාරකම පේනතන් කියන්නේ මෙතන තියෙන්න ඕනේ ඔයාලට මේ මේ මෙන්න මේවා ටික තියෙන්න ඕනේ මේ මෙතන ආලෝක කිරණ නිකුත් කරන ලේසර් එකක් මෙතන තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා මේ කෝණයන් මනගන්න පුළුවන් කෝණ මාන හරි ඊට පස්සේ මෙතන තියෙනවා මේ තියෙන්නේ ආලෝක කිරණ ඒ කියන්නේ ලේසර් කිරණ තමයි මේ තියෙන්නේ ආලෝක කිරණ එතකොට මම මේකෙදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ අවදි කෝණයේ ඔන්නව පෙන්වන්න තමයි යන්නේ. හරිද? බලන්න. මේක පේන්නේ නැත්නම් කියන්න. දැන් මේ මේ අවස්ථාවේ දැන් මේවා ඔක්කොම මට අයින් කරලා ගන්නත් පුළුවන් මේ හරි. බලන්න දැන් මේ 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 ලේසර් එකේ ඉඳලා ආලෝක කිරණක් එනවා දැන් මෙතන උඩින් දියෙන්නේ අපි දාමු වාතය උඩට වාතය යටට ජලය ඉතින් ඉහළින් දියෙන්නේ වාතය යටින් තියෙන ජලය මේ තියෙන වාතය මේ තියෙන ජලය ඉතින් වාතය කියන්නේ විරලතර මාධ්‍ය ජලය කියන්නේ ගහනතර මාධ්‍ය දැන් ආලෝක කිරණක් එන විදිය දැන් බලමු. ඔයනේ ආලෝක කිරණ ඇවිල්ලා මාධ්‍යයේ පතිත වෙලා අභිලම්බය දෙසට නැමිනවා. හරිද? අභිලම්බය දෙසට නැමිනවා.
හරි අභිලම්බයේ දෙසට නැමෙනවා. ඒතර බලන්න පතන කෝණයයි වර්තන කෝණයයි කීයද කියලා බලන්න. පතන කෝණය අංශක 65ක් විතර. නේ? පතන කෝණයේ මේ තියෙන අංශක 65ක් විතර. වර්තන කෝණයේ අංශක 55ක් විතර. ඒතර වර්තන කෝණය අඩු වෙලා වෙනවා. නේ? වර්තන කෝණය අඩු වෙලා. වර්තන කෝණය අඩු වෙලා sorry. ඔව් 45ක් විතර. අංශක 45ක්. මේක අංශක 45ක් විතර. මේක 55ක් විතර. නෙමෙයි 65ක්. එතන මේක විරලතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට එන අවස්ථාව. හරි? දැන් අපි මේක අනිත් පැත්ත බලන්න ඕනේ. ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට එන අවස්ථාව. ආලෝක කිරණ ගහනතර මාධ්‍යයේ ඉඳලා විරලතර මාධ්‍යයට එන්නේ. එතන බලන්න ආලෝක කිරණ මෙතන නම් හැබැයි වෙනසක් වුණේ නැහැනේ. අපි පොඩ්ඩක් මේක මාධ්‍යයන් දෙක ආපෝසරයක් වෙනස් කරලා ඉමු. උඩින් තියෙන්නේ වාතය. යටින් තියෙන්නේ ජලය. හරි දැන් බලන්න ආලෝක කිරණ අභිලම්බයෙන් ඉවත නැවෙනවා මේ මෙතන තියෙන දැන් අභිලම්බය කියන්නේ මෙන්න මේකනේ අභිලම්බය දැන් මෙතන අංශ 90ක් තියෙන මේක අභිලම්බය මේක අභිලම්බය හරි ඊට මේ තියෙන්නේ පතන කෝණය පතන කෝණය බලන්න ආසන්න වශයෙන් අංශක 40යි පතන කෝණය වර්තන කෝණය අංශක 55කට විතර ආසන්නයි 55කට විතර ආසන්නයි ඊට මේ අවස්ථාවේදී මේ වර්තනයේ වෙන අවස්ථාවක් දැන් අපි බලමු මේ පොඩ්ඩක් පතන කිරණේ පතන කෝණය පොඩ්ඩක් වැඩි කරලා බලමු අංශක 50ක් විතර කරලා බලමු කලින් තිබුණේ 40යි දැන් 50ක් කරලා බලමු අන්න එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවා දැන් බලමු අපි පොඩ්ඩක් 45ක් විතර තියලා අන්න එතකොට වර්තනය වෙනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන නෙවෙයි වර්තනය. දැන් බලමු 42ක් විතර තියෙනවා. තව චුට්ටක් වැඩි කරා ගියා අපි. හරි මම වෙන එකකින් වලට පෙන්නන්නම්කෝ මේක මේ මෙන්න මේකෙන් හොඳට පෙන්නන්න පුළුවන් බලන්න. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකෙදි බලන්න වෙන මෙතන තියෙන අභිලම්බය. හරි මේ තියෙන්නේ අර වගේම ලේසර් එක. ඊට පස්සේ උඩින් තියෙන්නේ දැන් වීදුරු ගහනතර මාධ්‍ය උඩින් තියෙන්නේ. විරලතර මාධ්‍යයේ ජලයේ කියන එක අටින් තියෙනවා. දැන් අපි අවශ්‍යතාවයන් ටික සම්පූර්ණයි. අපි දැන් අවදි කෝණය බලන්න තමයි යන්නේ. හරි? අවදි කෝණය බලන්න තමයි යන්නේ. එතකොට මේකෙදි අපි ගමු මෙතෙන්ට කෝණමානිකුත් ගමුනේ. කෝණමානිකුත් තරම් තියා ගමු. ආලෝක කිරණ මේකෙදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් මේ මෙන්න මේක තමයි ගැටළු. ඔයාලගේ සිලබස් එකේ නැති එකක් තමයි මෙන්න මේ කෝණය. මෙන්න මේ කිරණය. හරි? මේ කිරණය ගැන වැඩි හිතන්න එපා. එහෙම එකක් නැහැ කියලා හිතාගන්න. හරිද? එහෙම එකක් නැහැ කියලා හිතාගන්න අපි අර පතන කෝණ පතන කිරණය වර්තන කිරණය විතරක් බලමු. මේකේ මේ කිරණය නවත්තන්න විදිහක් නැහැ. ඒකයි මම මේක පාවිච්චි නොකර අලක පාවිච්චි කරේ. ඒකට ඒක ඉතර සාර්ථක නැහැ. මේක හොඳයි. හරිද? බලන්න මේක. දැන් අපි ආලෝක කිරණ මෙන්න මේ විදිහට එල්ල කරන් පස්සේ බලන්න අංශක 30කින් එල්ල කරොත් එහෙම 30 වල පොඩ්ඩක් වැඩි වෙනවා වර්තන කෝණය.
හරි මම පහළ ස්තරයට දාන්නම් මේ මෙතෙන්දි ජලය නෙවෙයි වාතය වගේ. ඔය ටිකක් වර්ධනේ වැඩි එතකොට. එතන ආලෝක කිරණ අංශක 30කින් පතනය වෙනකොට ආලෝක කිරණ අංශක 30කින් පතනය වෙනකොට මේ අංශක 30යි. මෙතෙන්දි වර්ධනේ වෙලා තියෙන්නේ අංශක 35කින්. හරි? එතන මේක පොඩ පොඩ වැඩි කරගෙන යනවා දැන්. පොඩ පොඩ වැඩි කරගෙන යනවා. අංශක 40ක් කරනවා. අංශක 40ක් කරනකොට බලන්න අංශක 65ක් 70ක් විතර වෙනවා වර්ධන කෝණය. දැන් තව ටිකක් මෙහෙම වැඩි කරගෙන යනවා හොඳට බලා ගන්න. අන්න එක අවස්ථාවක් එනවා මෙන්න මෙහෙම වැඩි කරගෙන යනකොට අතුරු මුහුණ දිගේ ආලෝක කිරණ ගමන් කරන අවස්ථාවක් එනවා. ඊට පස්සේ අපි ඊට වඩා ආලෝක කිරණ පතන කෝණය වැඩි කරොත් එහෙම අංශක 60 30ට වැඩි ඒ ගානට වඩා වැඩි කරොත් එහෙම ආලෝක කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවා. මේතර විභාගයට අහල දීපේ ඔන්න ඕක. පතන කෝණයයි පතන මොකද්ද මේ අවදි කෝණයයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. එතන අවදි කෝණය කියලා කියන්නේ අවදි කෝණය කියලා කියන්නේ වර්තන කිරණයේ අතුරු මුහුණට දිගේ ගමන් කරන අවස්ථාවේදී පතන කෝණය තමයි අවදි කෝණය කියලා කියන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ අවදි කෝණයටත් වඩා විශාල වුණොත් එහෙම මෙන්න මේ පතන කෝණය. පතන කෝණය අවදි කෝණයටත් වඩා විශාල වුණොත් ආලෝක කිරණ ආපු මාධ්‍යයටම ගමන් කරනවා. ඕක තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ. පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එක කියලා බලමු. ඒකේ පොඩි දෙයක් තියෙනවා වලට කියන්න මට. මේ තියෙන්නේ වාතයේ ඉඳලා ජලයට ආලෝක කිරණක් යනකොට සිද්ධ වෙන දේ. හරි? සෝරි ජලයේ ඉඳලා වාතයට යනකොට අභිලම්බයෙන් ඊවතර නැමෙන. බලයි රූප ටික දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක. බලන්න අවදි කෝණය කියලා කියන්නේ අතුරු මුහුණ දිගේ ආලෝක කිරණ ගමන් කරන අවස්ථාව. අපි පතන කෝණය වැඩි කරගෙන යනකොට එක අවස්ථාවක් එනවා අතුරු මුහුණ දිගේ ආලෝක කිරණ ගමන් කරන. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි අවදි කෝණය කියලා හඳුන්වන්නේ. දැන් ඔයාලා මෙන්න මේක ලියන්න ඕනේ. හැබැයි පොඩ්ඩක් ඉන්න. තව එකක් ලියන්න තියෙනවා. තව පේලි දෙකක් ලියන්න තියෙනවා. එතකොට මෙතන 1 2 3 4 5යි තියෙන පේලි. හැබැයි ඔයාලට පේලි 6ක් ලියන්න එනවා. දැන් ඊළඟට තියෙනවා මේක බලන්න. පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට එක්තරා අගයකදී වර්තන කිරණයේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨ ඒවා නැත්නම් අතුරු මුහුණත දිගේ ගමන් කර. එම අවස්ථාවේදී පතන කෝණය අවදි කෝණය ලෙස හඳුන්වයි. ඊළඟට මෙන්න මේක. පතන කෝණය තවදුරටත් වැඩි කරහොත් ආලෝක කිරණ ගහනතර මාධ්‍ය තුළටම පරාවර්තනය වේ. මෙය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හඳුන්වයි. හරි? එතන ඔයාලා මෙන්න මේක ලියා ගන්න ඕනේ. ඊළඟට තිබිච්ච එක ලියා ගන්නත් ඕනේ. එතකොට මේක අවදි කෝණය කියලා නම් කරලා තියෙනවානේ. හරි. ඕක ලියා ගන්න. ඕක ලියාගෙන ඉඳ තියා ගන්න මෙන්න මේකත් ලියන්න ඕනේ. හරි. පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට එක්තරා අගයකදී වර්තන කිරණයේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරයි. වර්තන කිරණයේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරයි. එක අවස්ථාවක් එනවා මාධ්‍යයන් දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ වර්තන කිරණයේ ගමන් කරයි. අන්න ඒ වෙලාවේදී පතන කෝණය තමයි අවදි කෝණය කියලා හඳුන්වන්නේ. ඔක සී යකුරෙන් තමයි අපි දක්වන්නේ. සී.
ඊළඟට ලියා ගන්න. මෙන්න මේක ලියනකොට ඔය රූපේ තියනවනේ ඒකට උඩින් මෙන්න මෙහෙම ලියා ගන්න මේ පොඩි වචනයක් මේකේ. මෙන්න මේ රූපෙට උඩින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පරාවර්තන. එතකොට මෙන්න මේ අර පරාවර්තන නියම වලට අනුකූලවම I සමානයි R විදිහට පරාවර්තනය වෙනවා. හරි. එතකොට මේකෙදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා උඩින් ලියා ගන්න. අනේ එතකොට පූර්ණාභ්‍යන්තර දැන් අපි මෙතෙන්දී මේ මේ දැන් ආලෝකයේ බොහෝ දුරට ඉවරයි. තව තියෙන අපිට කාෂ විතරයි. හරි. ඊළඟට මේක භාවිතා කරන අවස්ථා කීපයක් තියෙනවා. පොඩි බ්‍රේක් එකක් කරගෙන ඒක කරමු. දැන් පූර්ණාභ්‍යන්තර පරාවර්තනයයි අවදි කෝණයයි කියන දෙක තේරුණාද? මේක ආලෝක පුළුවන් මේ වගේ දෙයක් මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න. මේකෙදි ආලෝක කිරණ ගහනතර මාධ්‍යයක ඉතිර විසතර මාධ්‍යයකට යනකොට අපි පතන කියන කෝණේ වැඩි කරන යනකොට එක අවස්ථාවක් වෙනවා ආලෝක කිරණ මෙන්න මේ අතුරු මුහුණට දිගේ ගමන් කරනවා වර්තන කිරණය. ඒතර ඒ අවස්ථාවේදී පතන කෝණය තමයි අවදි කෝණය කියලා හඳුන්වන්නේ. අවදි කෝණයටත් වඩා වැඩි කරොත් එහෙම ආලෝක පතන කෝණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිද්ධ වෙනවා. ඔන්නයි කාර්බන් දෙක තමයි අපි මෙච්චරලා කතා කරේ. ඒක තේරුණාද? චමෝද්‍ය අවසන්නේ. එහෙනම් පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන යෙදීමු. ඊට පස්සේ අපි කාච වලට යමු. හරි. දැන් පොඩි බ්‍රේක් එකක් අරගෙන විනාඩි වෙලාවද 5:33යි 5:40ට ඉතරේ